එතරින් මෙතරට ආවේ සෙවුමට ලෝකේ යුක්තිය වේ ඒකයි සන්තෝෂේ මා ඒකයි සන්තෝෂේ මා මා ආ දවසෙම මරුමට ලංගුවේ යුක්තිය විසඳන්නේ ඒකයි සන්තෝෂේ මා ඒකයි තිරේ බල්මකින් රසික ජනතාව සලිත කරන්නට හැකි වුණු රංගදරයන් තෝරන්නේ නම් ඒ ලැයිස්තෝ එතරම් දිගු වූයේ නැහැ හෙළවුඩේ දුෂ්ට චරිත නිරූපණයේදී ෂනේන් අවධානය දිනා ගන්නන්ගේ ප්‍රමුඛයා බැප්ටිස් ප්‍රනාන්දු විය යුතුමයි වර්ණකුල සූර්ය මහලේකම්ගේ ජෝන් බැප්ටිස් ප්‍රනාන්දු 1933 ජුනි 9 වනදා වෙන්නප්පුවේදී උපත ලැබුවා වෙන්නප්පුව ජෝසෆ් වාස් විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබූ ඔහු රංගනීයට පිවිසෙන්නේ 1955 වසරේදී ඒ පෙරකදෝරු බෑනා චිත්‍රපටයේ චරිත ද්විත්වයක් වෙනුවෙන් ඔහුගේ රංගන භූමිකාවේ ආරම්භක අවධියම දුෂ්ට චරිතවලින් ඉස්මතු වුණා. ඔහුගේ තිරේ දුෂ්ටත්වයේ ප්‍රේක්ෂකයා කතරම් වැළඳගත්තත් ඔහු වීරයෙක් ලෙසටද වර එක සටන් නළුවෙක් ලෙසටද මෙරට ප්‍රේක්ෂකාගාරය ආක්‍රමණය කළා. ඔහොම හොඳද තුෂාරා සහනය වැනි චිත්‍රපටවල දුෂ්ට චරිතත් ටිකිරා වැනි අතිසාර්ථක බොක්ස් ඔෆිස් වාර්තා තැබූ චිත්‍රපටවලත් ඔහුගේ භූමිකා කැපී පෙනුනේ දුෂ්ටත්වයට එහා ගිය දක්ෂතාවය නිසාමයි. චිත්‍රපට නිෂ්පාදනයට 70 දශකයේ මුල අවතීර්ණ වූ ඔහු සහනීය චිත්‍රපටයෙන් නිපදවමින් චිත්‍රපට නිෂ්පාදනයටද පිවිසියා. එමෙන්ම ඔහු අධ්‍යක්ෂණයට පිවිසියේ 1988 දී අඟුලිමාල චිත්‍රපටය අධ්‍යක්ෂණය කරමින්. මෙවර අපි ගෙනෙන්නේ බැප්ටිස්ගේ වර්ණවත් සිනමා දිවියේ චිත්‍රපට පහක්. දුප්පතාගේ හිතවතා, නාමල් රේණු, ටිකිරා, සහනය, වලව්‍යාමු. මේ සියල්ල නොවැම්බරේදී